අද අපි බලන්න යන්නේ අමුතුම විදිහේ සත්කම් කීපයක් ගැන. ඈත අතීතයේදී භාවිතා වෙලා තියෙන මේ සත්කම් වලින් ලෙඩේ සුව වෙන එක කෙසේ වෙතත් රෝගියාට හානියක් නම් වෙනවා කියලා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු කැස්ට්‍රේෂන් ගැන. කැස්ට්‍රේෂන් කියන්නේ වඳ සත්කම් වලට. ඈත අතීතයේදී සමලිංගිකයට ප්‍රතිකාරයක් විදිහට මේ වඳ සත්කම් භාවිතා කරලා තියෙනවා. 20 ශතවර්ෂයේදී සමලිංගික භාවය සලකලා තින්නේ මානසික ලෙඩක් විදිහටයි. අතීතයේදී සමලිංගිකත්වයට ප්‍රතිකාර විදිහට කරන්ට් එක වද්දලා ඉලෙක්ට්‍රික් ෂොක් දෙන එක වගේම පුරුෂ ලිංගාවයව කපලා දැමීමත් පිළිගත් වෛද්‍ය ක්‍රම ලෙස භාවිතා කරලා තියෙනවා. මෙහිදී ඔවුන් හිතලා තියෙන්නේ වෘෂණ කෝෂ කපා ඉවත් කිරීම මගින් ටෙස්ටොස්ටෙරෝන් අඩු වෙලා සමලිංගික අදහස් නැති වෙනවා කියලයි. සමහර තැන්වල සමලිංගික සේවනය කරලා හසු වුණොත් දඬුවම වෙන්නේ සිරගත වීම හෝ ලිංගේන්ද්‍රිය කපා ඉවත් කිරීමයි. ඒත් මේ ප්‍රතිකර්මය කෙතරම් අසාර්ථක වුණාද කියනවා නම් මේ වඳ සැත්කම් වලින් පස්සේ ඔවුන් ජීවිත කාලයම කායිකව මෙන් මානසිකවත් දුක් විඳින බව වාර්තා වෙනවා. දෙවනියට බලමු මානසික ලෙඩවලට ප්‍රතිකාරයක් ලෙස දත් ගැලවීම. හිතන්නකෝ දවසක ඔයාගේ මූඩ් එක ගොඩක් අප්සට් නිසා හිත හදාගන්න දෙයක් අහගන්න හරි බෙහෙතක් ගන්න හරි ඔයා වෛද්‍යවරයෙක් ගාවට යනවා කියලා. හැබැයි ඔයා ඩොක්ටර් යෝජනා කරන ප්‍රතිකර්මය වෙන්නේ ඔයාගේ දත් සේරම ගලවන එක. මේකට හේතුව වෙන්නේ ඒ කාලේ සමහරු විශ්වාස කළා දත්වල තියෙන විස බීජ දත් කුහර නිසා හිසේ කැක්කුම් වගේම මානසික ආබාධ වුණත් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඒ කාලේ හිරිවට්ටන සිහිනති කරන බෙහෙත් නම් හොයාගෙන තිබ්බේ නැහැ. ඉතින් මෙයාලව ඇඳට තියලා ගැට ගහලා අමුවෙන්ම තමයි දත් ගැලවීම සිදු කරලා තියෙන්නේ. සමහර වෙලාවට දත් සේරම එකපාර ගලවපු අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙයාලට ඊට පස්සේ ජීවිත කාලෙම කැඳ සුප් තමයි කන්න වෙලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රැක්ටිස් එක 1940 වෙද්දී නවත්තලා තියෙනවා. හෙමිග්ලොසෙක්ටමි කියන්නේ දිවෙන් කොටසක් කපලා ඉවත් කරන එක. දිව කියන්නේ කෑම කන්නයි කතා කරන්නයි උපකාර වෙන අපේ ඇඟේ ඉතාමත් වැදගත් අවයවයක්. මෙහිදී අපි කතා කරන්නේ දිවේ ඇතිවෙන පිළිකා තත්ත්වවලට ප්‍රතිකර්මයක් විදිහට දිවේ කොටසක් අයින් කරන එක ගැනයි. ඒත් මේක නම් අපි කලින් කතා කරපු සැත්කම් වගේ අසාර්ථක දෙයක් නෙමේ. දිවේ කොටසක් ඉවත් කරනවා කියන්නේ ඉතා සංකීර්ණ වැඩක්. මොකද දිවේ පිළිකාව සම්පූර්ණයෙන් ඉවත් කරන එකට අමතරව රෝගියාට කන්න, කතා කරන්න සහ ගිලින්න හැකියාව පවතින්නට අවශ්‍ය ප්‍රමාණයට දිවේ කොටසක් ඉතුරු කරන එකත් ලේසි පහසු දෙයක් නම් නෙමේ. ඒ වගේම දිවේ රුධිර නාල සහ ස්නායුවලට හානියක් නොවන විදිහට තමයි මේ සත්කම කරන්න සිදු වෙන්නේ. මේ සත්කමෙන් පස්සේ ආපහු කතා කරන්න පුරුදු වෙන්න රෝගීන්ට ස්පීච් තෙරපි වලට යන්නත් සිදු වෙනවා. සමහරුන්ගේ කලව ප්‍රදේශයෙන් පටක සහ මාංශ කොටස් අරගෙන දිවේ අඩු කොටස පුරවපු අවස්ථාද වාර්තා වෙලා තිනවා. සිම්ෆිසියොටොමි කියන්නේ බබාව ගන්න උකුලේ අස්තිය වෙන් කරන එකටයි. ගොඩක් ලොකු බබාල හම්බ වෙනකොට බබාගේ ඔළුව හිරවෙන එක වළක්ව ගන්න තමයි ඒ කාලේ මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් නම් ඉතින් බබාව ඔළුව ලොකු වෙලා නෝමල් විදිහට ගන්න බැරි වුණාම සීස කරලා ගන්න පුළුවන් වුණාට ඒ කාලේ එහෙම දැනුමක් තිබිලා නැහැ. ඉතින් විශේෂයෙන්ම උතුරු අයර්ලන්තේ තමයි මේ උකුල්ලට වෙන් කරන සැත්කම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේකෙදි කරන්නේ උකුල්ලට දෙක මැද්දෙන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන බන්ධනි සහ කාටිලේජ කපලා ඒ අස්ති දෙක ඈත් කරලා බබාට පහසුවෙන් උකුලෙන් එළියට එන්න ඉඩ හදලා දෙන එක. ඒත් මේ කාලේ නිර්වින්දන ඖෂධ තිබ්බ නැති නිසා මෙහිදී කාන්තාවන්ට විශාල වේදනාවක් දරන්නට සිදු වෙලා තියෙනවා. ඒ වගේම දිගුකාලීන සංකූලතා ගොඩකුත් මේ කාන්තාව විඳලා තියෙනවා. දිගුකාලයක් පවතින වේදනාව, ඇවිදින විලාශයේ වෙනස්වීම්, මුත්‍රා නොදැනීම පිටවීම වගේම නැවත ගර්භණී වීමේ අපහසුතාවද මේ අතර පවතිනවා. ඒත් මෑතක් වනතුරුත් සිසේරියන් සත්කම් කරන්න පහසුකම් නොමැති වීම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල මේ සිම්ෆිසියොටොමි ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒත් අද වෙනකොට සිසේරියන් සත්කමේ ව්‍යාප්තිය නිසා බොහෝ රටවල මේ ක්‍රියාවලිය නවතා දමලා තිබෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ දතක් ඇහැට දාන අමුතු සත්කමක් ගැන. මේකේ නිවැරදි නම වෙන්නේ ඔස්ටියෝ ඔඩොන්ටෝ කෙරටෝ ප්‍රොස්තේසිස් කියන එක. අපි මේකට අපේ ලේසියට ටූත් ඉන් අයි සර්ජරි කියමු. මේ සත්කම කරන්නේ ඇහි මතුපිටට වුණු හානිවලට ප්‍රතිකර්මයක් විදිහටයි. මෙහිදී මුලින්ම දතේ මුලත් ඇතුළුව නිරෝගී දතක් සම්පූර්ණයෙන්ම ගලවා ගන්නවා.
මේ දත භාවිතා කරන්න යන්නේ ඇහැට දාන කෘතිම කාචය රඳවා ගන්නා ආධාරකයක් විදිහටයි. මේ සඳහා මුලින්ම දතේ හිලක් විදලා කාචය දාන්න කවුලුවක් හදාගන්නවා. ඊට පස්සේ මේ කවුලුවට කෘතිම කාචය සම්බන්ධ කරලා මේ දත ආපහු හක්කෙන් කෙටි කාලයකට තැන්පත් කරලා තියෙනවා. මෙහෙම කරන්නේ මේ දතට නැවත රුධිර සැපයීම යාවත්කාලීන කිරීමටත් මේ දතට පෝෂණය ලැබීමටත් පහසු වීම සඳහායි. ඊට පස්සේ මේක රෙඩි වුණාට පස්සේ මේ කාචය සහිත දත ඇහැට ඇතුළත් කිරීම සිදු කරනවා. මේ සැත්කම සිදු කරන්නේ ඇහි ඉදිරියෙන්ම තියෙන කෝනියා කියන මතුපිට කොටස රිපෙයා කරන්න බැරි තරමටම ඩැමේජ් වෙලා තියෙන අයටයි. මේ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් Google එකේ සර්ච් කරලා බලන්නත් අමතක කරන්න එපා.